साधुकार्य पवत्वन्न समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सक्कमोक्खदं धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधुकार्य पवत्वन्न सदहवत् कारुणिक पिन्नतुनि ඔය පින්නතුන් අද හිමිදිරි උදෑසනම උතුම් වූ නවම්පුර පසළොස්වක පොහොය දින හිමිදිරි උදෑසනම තමන්ගේ විහාරස්ථානයට කිරිපිඩු පූජාවත් සමගම ඉතාම ශ්‍රද්ධාවෙන් පැමිණිලා සියලු දෙනාමත් සමගමම කිරිපිඩු පූජාව अपलोतुरा बुद्रजानन हंसेट बुद्वीमट सेवनदुन विजयाश्री जयश्री महाबोधि हंसेट इताम श्रद्धावीन पूजा करला इन पशु अष्टांग पोषक शीले पिहिटुवेला उतुम लोतुरा बुद्रजानन हंसेट उदासन बुद्ध पूजा पवत्तला सिल्लोतुन गुणोतुम वेला करांडोन वतावत सियाल्लमिष्ट करला मेवास्तावेदी बलापुरोत्तु वेन्ने अपलोतुरा बुद्रजानन हंसे विसिन देशरंगांट यदुन असुहारदास धर्मस्कंदेन विदश्रवणे किरीमटाय पिन्नतुनि अदु तुम्मु मे पोहय दिने अद दायकत्वे दरन्ने दायकत्वे दरन ए महात्मा महात्म्य ए सियलु दिनागे बलापुरोत्तु वार्तनाव विलाति बेन्ने ओन्गे नमी मेयांटे दुन सियलुम ज्ञातीन्ट पिं अनुमोदन किरीमटत् पौले सिटिन सियलु दिनाट आशीर्वाद किरीमटत् मेतेन्न रस्वेला सिटिन सियलु दिनाट आशीर्वाद किरीमटात कियन प्रार्थनावंतमाई एसियलु दिनागे मरमुनु वेला तिबेन्ने पिन्नतुनि मलगिय ज्ञातिगनेट पिं अनुमोदन किरीमट
මුලින්ම අපි පින් අරන් ඉන්න ඕනේ පින්වතුනි අපි පින් රැස් කරගන්නේ නැතුව අපිට බෑ පින්වතුනි කිසිම වෙලාවක මළගිය ඥාතියෙට පින් අනුමෝදන් කිරීමට එම නිසා මුලින්ම සුසුසති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හාමුදුරන් වහන්සේ දේශනා කරන බණ ඉතාම කැමැත්තෙන් තමන් ශ්‍රවණය කරන්න ඕන ආසාවෙන් එම දේශනාවට ලැබිව තමන් එම දේශනාව මෙම බණ අහනවා කියන හිතේ අරමුණ තියාගෙන ඒ අරමුණ ඔස්සේ තමයි ඔය පින්නතුන් මේ අවස්ථාවේදී බණ ශ්‍රවණය කරන්න ඕන සෝතං ඕදාති හොඳින් අහන්න ඕන තමන් නිවැරදිව තමන්ගේ සිත එකතන තියාගෙන නිවැරදි ආකාරයට තමන් හාමුදුරන් වහන්සේ දේශනා කරන්නට යෙදෙන මේ ධර්ම දේශනාව හොඳින් අසන්න ඕනේ දූරංගමං ඒකචරං හසරීරං ගුහාසයං ये चित्तं संयमिस्सन्ति मोक्खन्ति मार बन्धनं लौतुरा බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සිත ගැන දුර ගමන් යන තනිව හැසිරෙන ශරීරයක් නැමැති ගුහාවේ වාසය කරන මෙම සිත යමෙක් සංවර කරගනීද ඔහු මාර්යාගේ බැම්මේ මිදේ කියලා ඔය පින්වතුන්ට මෙම මොහොතේ හරි මෙම ටික වෙලේ හරි තමන්ට ඔය සිත තමන්ට පාලනය කරගන්න පුළුවන් නම් තමන්ගේ සිත එකතැනක තියාගෙන මේ ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන් නම් ඔබට මේ ධර්මය කරුණු එකින් එකට හොඳින් වටහා ගන්න පුළුවන් පින්වතුනි අදිෂ්ඨාන තමන් අදිෂ්ඨාන කරගන්න ඕන පින්වතුනි මම මේ ධර්මදේශනාව කොහොම හරි හිත එකතැනක තියාගෙන මම මේ ධර්මදේශනාව අහනවා කියලා තමන් අදිෂ්ඨානය කරගන්න ඕන අත්තං ගන්නාති හොඳ දේ විතරක් තමන්ගේ ජීවිතයට ගන්නවා හොඳ කරුණු තමන්ගේ ජීවිතය අරගෙන තමන් නිවැරදිව ජීවත් වෙනවා කියලා තමන්ගේ සිතේ තමන් අදිෂ්ඨාන කරගන්න ඕන අනත්තං ශ්‍රීසති තමන් වැරදි දේ අත්හරිනවා කියලා තමන් හිතේ අදිෂ්ඨාන කරගන්න ඕනි පින්වතුනි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සුනාත ධාරේජ තරාත ධම්මේ සුනාත හොඳින් අසන්න ධාරේජ ධාරණය කරගන්න චරාත ධම්මේ ඒ අනුව හැසිරෙන්න සුනාත කියලා කිව්වේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ කෙරේ යන කිරීමක් සුනාත කියන්නේ අසව් අසන්න නෙමෙයි අසව් බුදුරජාණන් වහන්සේ කෙලින්ම සදහත් පින්වතුන්ට අන කිරීමක් කරේ සුනාත අසව් ධාරේච දරව් චරාත ඒ අනුව හැසිරෙව් බුදුරජාණන් වහන්සේ කෙලින්ම කිව්වා මේ අනුව හැසිරෙන්න මේ ධාරණය කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ එකසේම තමයි සියලුම පින්වතුන්ට දේශනා කරේ පින්වතුනි අද නවම්පුර 15 පොහොය දිනේ ශාසනයට වටිනා කියන කරුණු කාරණා කිහිපයක්ම මේ නවම්පුර 15 පොහොය දවසේ සිදු වෙලා තිබෙනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල වසර 1200කට පස්සේ පළවෙනි සංගායනාව ඉදිරිපත් කරනවා පළවෙනි සංගායනාව සිද්ධ කරන්නේ මේ නවම්පුර 15 පොහොය දිනේ පින්වතුනි පළවෙනි සංගායනාව සිදු කරන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කාණ්ඩය තුන සියලුම ධර්මය මල්වට්ටිය බිමට වැටුණා වගේ සීසීකඩ විසිරෙනවා පින්වතුනි එම ධර්මයේ නැවතත් එම මල්වට්ටියට එකින් එකට සකස් කරගන්න ඕන නිසා තමයි මොග්ගලී පුත් මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පළවෙනි ධර්ම සංගණාව පවත්වන්නේ පින්වතුනි අජාසත් රජතුමාගේ දායකත්වයෙන් තමයි මෙම පළවෙනි ධර්ම සංගණාව පවත්වන්නේ මෙම ධර්ම සංගණාව පවත්වන්නේ විනය
අභිධර්මයේ සූත්‍ර කියන මේ සියලුම දේවල් එක් රැස් කරලා නැවතත් මෙම බුද්ධ ශාසනයේ නිවැරදිව පවත්වාගෙන යාමට හාමුදුරන් වහන්සේලාට බාර දීමට තමයි මෙම පළවෙනි ධර්ම සංගයනාව පවත්වන්නේ. ඒ වගේම පින්වතුනි ආනන්ද හාමුදුරන් වහන්සේට චෝදනා කිහිපයක් හෙළ වුණා. එම චෝදනා කිහිපය මෙම පළවෙනි සංගයනාවේදී ඉදිරිපත් කරලා ආනන්ද හාමුදුරන් වහන්සේ මහරහතන් වහන්සේ එම චෝදනා වලින් නිදහස් කිරීමට තමයි ඊගා කරුණ මෙම සංගයනාවේ අරමුණ වෙලා තිබෙන්නේ. ආනන්ද හාමුදුරන්ට එල්ලා තිබ්බ චෝදනා කිහිපය බුදුරජාණන් වහන්සේගේ වැසිසලුව පයින් පාගෙන මැසීම, ඒ වගේම බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පෑමට අහද්දී ආනන්ද හාමුදුරන් වහන්සේ අවසර දීම, මෙහෙණි සස්න ආරම්භ කිරීමට අවසර දීම, ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මුලින්ම කාන්තාවන්ට බුදුරජාණන් වහන්සේගේ සිරුර බැරීමට අවසර දීම කියන මෙම චෝදනා ටික තමයි භික්ෂූන් වහන්සේලා මෙම සංගායනාවේදී චෝදනා විදිහට හෙල්ල කරන්නේ. ආනන්ද හාමුදුරන් වහන්සේ එකින් එක මෙම චෝදනා නිවැරදිව විසදනවා. පින්වතුනි බුදුර ආනන්ද හාමුදුරු කියනවා, වැසිසලුව මම පයින් පාගා තනියම මැහුවේ, මට ඒ වෙලේ කතා කරගන්න කවුරුත් හිටියේ නැහැ, ළඟපාත කවුරුත් හිටියේ නැහැ කියලා ආනන්ද හාමුදුරන් වහන්සේ එම සංඝයාට පවසනවා. ඉන්පසු ඒ කට්ටිය අහන්නේ, එහෙනම් ඇයි භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට අවසරය දෙන්නේ කියලා. ආනන්ද හාමුදුරන් වහන්සේ වෙලෙ කියනවා, බුදුරජාණන් වහන්සේගේ සුළුමව වෙනවා මහා ප්‍රජාපති ගෝතමිය කකුලේ ලේ එනකං කාන්තාවන් දහසක් සමග සතම් ගානක් ඇවිදගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙණි සසන ආරම්භ කිරීමට අවසර ඉල්ලද්දිත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා බුදුරජාණන් වහන්සේ ඇයට පැවසුවේ මෙහෙණි සසන ආරම්භ කිරීමට ඉඩ දෙන්න බෑ කියලා. මම ඒක නිසා මැදිහත් වෙලා මෙහෙණි සසන ආරම්භ කිරීමට ඇයට උදව් කරා කියලා ආනන්ද හාමුදුරුවන් වහන්සේ ඉල්ලනවා. පින්නතුනි මෙහෙණි සසන ආරම්භ කිරීමට පස්සේ තමයි මෙම බුදු දහම වසර දහ දහසක් පැවතගෙන ඕන ශාසනයක්. නමුත් මෙහෙණි සසන ආරම්භ කිරීමට පස්සේ තමයි වසර 5000ක් දක්වා මෙම ශාසනය පල්ලෙහාට බහින්න පින්වතුනි. එවෙලි සංගයනාවේදී කතා වෙන්නේ කරුණු ටික. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙනවා මහා පරිනිබ්බාන සූත්‍රයේදී මාර්යා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පාන්න කියලා ඉල්ලා සිටියේදී බුදුරජාණන් වහන්සේ දේශනා මාර්යාට කියන්නේ, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස මෙම ශාසනයේ බිහි වෙනකන් මම පිරිනිවන් පාන්නේ කියලා. මෙම පරිනිබ්බාන සූත්‍රයේදී භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට ප්‍රථමව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් මෙම කාරණාව ඉදිරිපත් වෙලා තිබෙන ආකාරයේ මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කළ තිබෙනවා. බුදුරජාණන් වහන්සේ මෙහෙණි සසුන ආරම්භ කිරීමට අවසර දුන්න ඇත්තේ එහෙට සුදුසු කාලයක් එනකන් බුදුරජාණන් වහන්සේ මඟ බලා සිටියා. නමුත් ආනන්ද හාමුදුරන් වහන්සේගේ ඉතා දැඩි ඉල්ලීම මත තමයි එවැලි භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට ඉඩ දෙන්නේ. ඉතින් පින්වතුනි මෙවැනි ආකාරයට තමයි මෙම පළවෙනි සංගයනාව ඉදිරිපත් වෙන්නේ. ඒ වගේම තමයි සරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට තනතුරු පිරිනැමීමේ කාර්යයත් මේ නවම්පුර 15 පොහොය දවසේ තමයි සිදුකාන්ට යෙදුණි පින්වතුනි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ආවිශාස්කරණය අත්හැරියේ මෙවන් නවම්පුර 15 පොහොය දිනයක. නවම්පුර 15 පොහොය දිනේ ආවිශාස්කරණය අත්හැරලා මාස 3කින් එළබෙන වෙසක් පුර 15 පොහොය දවසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා පින්වතුනි.
පින්වතුනි බුදුරජාණන් වහන්සේ වෙලේ දේශනා කරන ආනන්ද හාමුදුරන් වහන්සේ ආනන්ද හාමුදුරන් වහන්සේට ආනන්දේ ඔබ නිතරම මරණය ගැන සිතන්න ඔබ නිතරම මරණයට පත් වෙනවායි කියලා නිතරම තමන්ගේ සිතෙන් සිහිපත් කරන්න එතකොට තමයි පින් එතකොට තමයි ආනන්දේ තමන්ට මරණ අවස්ථාවේදී බියක් ඇති නොවෙන්න කියලා ආනන්ද හාමුදුරන්ට දේශනා කරනවා පින්වතුනි පින්වතුනි මිය යන එක ලෝක ස්වභාවයක් ඔය පින්වතුන් කොහොමද දන්නවා ආයුක්කේ මරණම් පින්වතුනි උපතින්ම මිය යන කට්ටිය ඔය පින්වතුන් දැකලා තිබෙනවා උපතින්ම මිය යනවා ඉපේ කුඩා දරුවන් කුසේදී මිය යනවා එපිදිලා දවස් ගාණක් ගියාට පස්සේ මිය යනවා සති ගාණක් ගියාට පස්සේ මිය යනවා අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ මිය යනවා ඒක තමයි පින්වතුනි ලෝක ස්වභාවය ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කම්මක්කේ මරණං ජීවිතය කර්මයෙන් අවසන් වෙනවා කර්මය නිසා අවසන් වෙනවා ජීවත් වෙලා ඉන්න හැකියාව තිබ්බත් කුමක් හෝ කර්මයක් නිසා තමයි ඔහුට අකාලයේ මියදෙන්න ඇති වෙන්නේ පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේටත් ඒ දේ තමයි සිද්ධ වුනේ පින්වතුනි බුදුරජාණන් වහන්සේට ආනන්ද හාමුදුරන් වහන්සේ අවසරේ දුන්න නැත්නම් කල්ප ගානක් බුදුරජාණන් වහන්සේ ජීවත් වෙලා ඉසිටිනවා ආනන්ද හාමුදුරන්ට මායා වසගුණ නිසා තමයි බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පෑමට ආනන්ද හාමුදුරන් වහන්සේ අවසරය දෙන්න පින්වතුනි එම නිසා බුදුරජාණන් වහන්සේ මේ කරුණ ටික ආනන්ද හාමුදුරන් වහන්සේට එවෙල දේශනා කරන්නේ එම නිසා පින්වතුනි ඔබ යක්කේ මරණං ආයුෂයයි මරණ ආයුෂයයි කර්මයයි දෙකම එකතැන සිට මිය යනවා ඒ කියන්නේ වයසට ගිහිල්ලා විඳව මැරෙනවා ඔබ දැකලා තියෙන ඕනතරම් උපාසක අම්මලා උපාසක ඇත්තන් මරණාසන්න මොහොතේත් ගොඩාක් විඳවනවා බුදුරජාණන් වහන්සේ ඒකත් දේශනා කරන ආමුදුරන් වහන්සේ ආනන්ද හාමුදුරන් වහන්සේට උපච්ඡේද මරණං විශාල විපත් වලින් මේ යනවා ඔය පින්නතුන් දන්නවා කොරෝනා වසංගතය ඇවිල්ලා දහස් ගාණක් මිනිසුන් මිය පරලෝ යන්ට යදුනා ඒ වගේම එකලා පින්වතුනි එක එක රෝග පැමිණියා එම කාලෙත් මිනිසුන් මිය පරලෝ ගියා පින්වතුනි පින්වතුනි බුදුරජාණන් වහන්සේ විශාල මහනුවර වැඩ සිටිද්දී මහා නාම නම් සිටුවරේක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා බුදුරජාණන් වහන්සේ මම ගිහි කාම්බෝගී ඊ타ම සැප සම්පත් ජීවිතයක් ගත කරන සිටුවරේක් බුදුරජාණන් වහන්සේ මට මෙවැනි ආකාරයේ ප්‍රශ්න කිහිපයක් තිබෙනවා මට ඒවට උත්තර ඕනේ කියලා බුදුරජාණන් වහන්සේගෙට ඒ මහා නාම සිටුවරයා කියනවා බුදුරජාණන් වහන්සේ එම මහා නාමට සිටුවරයාට කියනවා ඉදිරිපත් කරන්න කියලා මහා නාම සිටුවරයා පළවෙනි ප්‍රශ්න තමයි කියන්නේ මට ගොඩක් මිල මුදල් තියෙනවා යාන වාහන තියෙනවා ඒ වගේම සේවිකාවෝ ඉන්නවා සේවකයෝ ඉන්නවා කන්න බොන්න අතට හම්බෙනවා ඒත් මම මහපාරේදී මෙම සියලු දේ ගැන ලෝභ හිතලා මට මේවා ගැන ආශාවක් තියෙන අවස්ථාවේදී මම මිය පරලොව ගියොත් මම මිය පරලොව ගිහිල්ලා උපදින්නේ කොහෙද කියලා අහනවා ඉන්පසුව අහනවා මට යාන වාහන තියෙනවා පින්වතුනි ඒ කාලේ මේ වගේ යාන වාහන තිබ්බේ නැහැ කරත් අලියතුන්ගෙන් ගෙනිච්ච වාහන තමයි තිබ්බේ එම අවස්ථාවේදී මට රාගාදී ආශාවක් ඇති වුණාට පස්සේ මෙම රාගාදී සිතුවිල්ලක් හිතේ තියෙනකොට මම මේ වාහනයකට යට වෙලා මිය පරලෝ ගියොත්
මම කොහෙද උපදින්නේ කියලා අහනවා ඊට පස්සේ අහන එක තමයි මම ගෙදර හිද්දි මම හොඳ සැප පහසුවෙන් ඉන්න වෙලේ ආ ආ ආහාර පාන අනුභව කරන වෙලේ මම සතුටින් අවස්ථාවකදී මම මිය පරලෝ ගියොත් මං කොහෙද උපදින්නේ කියලා අහනවා බුදුරජාණන් වහන්සේ වෙලේ මහා නාම සිටුවරයාට කරුණු පහකින් මෙවැනි ආකාරي උත්තර දෙනවා පළවෙනි එක තමයි පින්වතුනි ශ්‍රද්ධාව ඔය පින්වතුන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි ඊටාම ශ්‍රද්ධාවෙන් ඉන්නවා නම් ඔය පින්වතුන් කුමන ආකාරයෙන් හිටියත් ඔය පින්වතුන්ගේ මිය යාම ඊටාම හොඳින් සිදු වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ මහා නාම සිටුවරයාට කියනවා කොපමණ රාගාදී සිටු වෙලින් වලින් හිටියත් මිය පරවල යන වෙලේ බුදුරජාණන් වහන්සේගේ ගුණ පොඩ්ඩක් හරි සිහි වුණොත් ඔබගේ සිතුවිල්ල හොඳ සිතුවිල්ලක් බවට පත් වෙලා ඔබට දිව්‍ය ලෝකයේ සැප සම්පත් ලබා ගැනීමට හැකියාවක් එනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ගුණ මේ ලෝකයේ විතරක් නෙමේ සියලුම ලෝකයන් පරදවගෙන මෙම බුදුරජාණන් වහන්සේගේ ගුණ විහිදෙනවා පින්වතුනි. බුදුරජාණන් වහන්සේගේ ගුණ මේ විශ්වය ඇතුලේ තිබෙනවා පින්වතුනි. ඔය පින්වතුන්ට පුළුවන් නම් මිය පරලෝ යන පුද්ගලයෙක්ගේ කනර ලං කරලා බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉතිබිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ යන ආකාරයෙන් එම පුද්ගලයාට නිවැරදිව කියන්න පින්වතුනි එම මිය පරලෝ යන පුද්ගලයා මිය පරලෝ ගිහිල්ලා සුගතිගාමී වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන් පින්වතුනි ඔබ නිතරම ධර්මයේ අසන්න ඔබට දවසකට එක ධර්මපදයක් අහනවා නම් දවස් සතියකට දවස් හතක් තිබෙනවා ඔබ බණ හතක් අහලා පින්වතුනි මාසයක් අහනවා නම් දවස් 30ක් තිබෙනවා පින්වතුනි ඔබ බණ 30ක් අහලා තිබෙනවා එම සෑම කරුණකින්ම ඔබ එක කරුණ ගාන වැදගත් ජීවිතයට ආදර්ශමත් වෙන කරුණක් තමන් වටහා ගත්තනම් ඔබ ජීවිතයේ නිවැරදි කර ගැනීමට කරුණු 30ක් ඔබගේ ජීවිතයට ඇතුළත් කර තිබෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒක පින්වතුනි පින්වතුනි දැන් ඔබ හිතන්න වසර ගණනාවක් පිටිපස්සට යන්න පින්වතුනි ඒ කාලේ උපාසක අම්මලාට මෙවැනි තාක්ෂණයක් තිබ්බේ නැහැ පින්වතුනි එම උපාසක අම්මලා මෙවැනි මෙවැනි ආකාරයේ පොය දවසකට එකතු වෙලා පින්වතුනි ඒ කාලේ තිබ්බේ ජාතක පොතයි පිරිවානා පොත් වහන්සේ විතරයි පින්වතුනි මෙම ජාතක පොත එක්කෙනෙක් සියලුම දෙනාට ඇහෙන්න කියවනවා පින්වතුනි එම කියවීමත් සමගම තමයි මේ ඒ එකල හිටපු සියලුම පින්වතුන් ධර්ම අවබෝධය කරගත්තේ බුදුරජාණන් වහන්සේගේ කාලේ එක බණපදයක් අහලා රහත් වුණ සියලුම මහරහතන් වහන්සේලා උපාසික උපාසිකාවෝ ඉන්නවා පින්වතුනි එක බණපදයක් අහලා ඉතින් පින්වතුනි ඔය පින්වතුන් බණ අහනවා නිරන්තරයෙන් බණ අහනවා දානමාන පින්කම් කරනවා ඔය පින්වතුන්ට පුළුවන් පින්වතුනි උත්සාහය තිබෙනවා නම් උත්සාහයෙන් කටයුතු කරනවා නම් කරන්න බැරි දෙයක් නැහැ කියලා ඔය පින්වතුන් කොහොමද දන්නවා පින්වතුනි ඉතින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒකයි බුද්ධ රත්නයේ ගුණ සිහි කරන්න සංඝ රත්නයේ ගුණ සිහි කරන්න ධර්ම රත්නයේ ගුණ සිහි කරන්න එතකොට ඔබ කොයි වෙලේ මරුණත් ඔබ සුගතිගාමී වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා පින්වතුනි එකක් අමතක කරන්න එපා ඔබ දුගතිගාමී වෙන පව් වැඩක් කරලා අපි කියමුකෝ මාළුවෙක් මරුවයි කියලා මාළුවෙක් මරලා ඔබ බුදුහාඳුරන්ගේ ගුණ සිහිපත් කරනවා නම් ඔබට බුදුහාඳුරන් වහන්සේගේ ගුණ සිහිපත් කර ආනිසංස ලැබෙනවා පින්වතුනි ඔබ දිව්‍ය ලෝකෙත් යයි නමුත් කිසිම අවස්ථාවක හිතන්න එපා ඔබ අර මාළුවා මරපු පව ඔබට පරිසම් දෙන්නේ නැහැ කියලා පින්වතුනි කුමන හෝ ආත්මයක ඔබට
දේ පරිසම් දෙනවයි කියලා ඔබ හිතන්න ඕනේ බුදුරජාණන් වහන්සේටත් එකම එක ලෙඩක් ඇතුණ පින්වතුනි හිසේ අමාරුවක් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා තැමි හිසේ අමාරුව හැදුනේ පින්වතුනි එක් ආත්ම භාවයකදී මනුස්ස ආත්මයක් ලැබලා තියෙද්දී වැවක් ගාවින් යද්දී මාළු අල්ලන මිනිහෙක් මාළුවේ කල්ලලා ගොඩට දාලා දඟල දඟල ඉන්න එක දැක්කා එම බෝසතාණන් වහන්සේ වෙලේ පොඩි හිනාවක් පහළ වෙනවා එම හිනාව පහළ වෙන එකට තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබලත් හිසේ අමාරුවක් හැදුනේ අන්නේ හිනා වුණ පාපයට පින්වතුනි ඉතින් ඔය පින්වතුන් කල්පනා කරන්න ඕන නිරන්තරයෙන්ම බුද්ධ රත්නයේ ගුණයි සංඝ රත්නයේ ගුණයි ධම්ම රත්නයේ ගුණයි මෙනෙහි කරන්න ඕන ඊගවර පින්වතුනි මහානාමට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිහිලේ පිහිටවන්න ඕනේ ඔබට උරුම වෙලා තිබෙනවා පින්වතුනි ගිහියන්ට උරුම වෙලා තියෙන්නේ නিত্য සීලවෙන පංච සීලය පානාති පාතා අදින්නා දානා කාමීසු මිච්ඡාචාරා මුසාවාදා සුරාමීරය මෙම කියන පංච සීලය තමයි පින්වතුනි ඔය පින්වතුන්ට උරුම වෙලා තියෙන්නේ ඔබට රකින්න තියෙන සීලය සිල් පහයි තියෙන්නේ පින්වතුනි ලක්ෂ ගණන් කෝටි ගණන් නෑ පින්වතුනි ඔය පින්වතුන් නිවැරදි ආකාරයට මෙම සිල් පහ රකින්නවා නම් පානාදිපාතා ඔබ අනුන්ගේ පානඝාතේ කරන්නේ නැත්තම් හොරකම් කරන්නේ නැත්තම් කාමේ වරදවා හැසිරෙන්නේ නැත්තම් බොරු කියන්නේ නැත්තම් සුරා මේරේ ගිජුව කටයුතු කරන්නේ නැත්තම් ඔය පින්වතුන්ට ජීවත් වෙලා ඉද්දී මරණය කියන එක පින්වතුනි බය වෙන්න කාරණාවක් නෙමෙයි ඔය පින්වතුන්ට පුළුවන් නම් එක සීල් පදයක් රකින්න එක දවසක් එක පැයක් එක සීල් පදයක් රකින්න පින්වතුනි පානාදී පාතා මම සතුන් මරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගෙන අනිත් සීල් පද හතර මයින් කරන්න පළවෙනි සීල් පදේ ගැන හිතන්න මම සතුන් මරන්නේ නැහැ කියලා හිතාගෙන එක දවසක් ඒ කියන්නේ අනිත් සීල් පද පහ කරන්න අනිත් සීල් පද හතර කරන්න කියලා නෙමෙයි ඒවා තමන් මේ යටපත් කරන් ඉන්න ඕන පළවෙනි සීල් පදේ පානාදී පාතා මම සතුන් මරන්නේ නැහැ කියලා එක දවසක් තමන්ගේ හිතේ හයියෙන් අදිෂ්ඨාන කරගෙන තමන් ඇවිදිද්දි තමන්ගේ මම ඇවිදිනවා කියලා අවබෝධයෙන් ඇවිදිනවා නම් බිම් බලාගෙන ඔබට සතුන් පෑගෙන්නේ නැහැ පින්වතුනි. ඉතින් ඔබේ එක සීල් පදයක් එහෙම රකින්නවා නම් ඔබට දෙවෙනි දවසේ හිතනවා මම දෙවෙනි සීල් පදේ රකින්න ඕන කියලා. ඒ මෙහෙම හිතලා පින්වතුනි ඔය පින්වතුන්ට පුළුවන් වෙනවා සීල් පද පහම නිවැරදිව රකින්න පින්වතුනි. ඉතින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර ඒකයි ඔබ පංචශීලයේ ඔබ පංචශීලයේ නිරන්තරයෙන් ආරක්ෂා කරන්න කියලා මහානාම සිටුවරයාට දේශනා කරනවා ඊට පස්සේ සුත නිවැරදිව ජීවත් වීම කොච්චර සල්ලි භාග තිබ්බත් වැඩක් නැහැ පින්වතුන්ට අනුන්ට අප්‍රිය වෙන්න ජීවත් වෙනවා නම් අනුන්ට එපා වෙන්න ජීවත් වෙනවා නම් කොච්චර සල්ලි භාග තිබ්බත් වැඩක් නැහැ පින්වතුනි බුදුරජාණන් වහන්සේ මහා නාමයට කිව්වේ ඒක ඔබට සල්ලි භෝග තියෙන්න පුළුවන් නමුත් ඔබට අසල්වැසියන්ට ඔබ එපා වෙනවා නම් ඔබ ජීවත් වෙලා වැඩක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහාසාල සූත්‍රයේ තමයි පින්වතුනි මෙම කාරණා ටික තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ උහුට දේශනා කරන්නේ අනුන්ට ප්‍රියව ජීවත් වෙන්න හොඳ වචන කතා කරන්න සමාජයේ හොඳ කාරණා හොඳ දේවල් සිදු වෙනවා නම් ඒවට ඉදිරිපත් වෙලා මිනිස්සුන්ට එක්ක ජීවත් වෙන්න කියලා මහා නාම සිටුවරයාට දේශනා කරනවා ඒ වගේම තමයි පින්වතුනි ත්‍යාගය ඔබ දන් දෙන්න පුරුදු වෙලා ඉන්න ඕනේ පින්වතුනි. ඔය පින්වතුන් නම් නිරන්තරයෙන්ම විහාරස්ථානයට දන් දෙනවා. මාස පුරා දන් දෙන පින්වතුන් පින්වතුනි. නමුත් මේ ලෝකේ ඉන්නවා පින්වතුනි. ලෝකේ ඕනේ නැහැ මේ රටේ තමයි බුදුදහම වැඩියෙන්ම තියෙන්නේ. කොච්චර සල්ලි භාගේ තිබ්බත්
එක රුපියලක දෙයක් දන් දෙන්නේ නැති පින්වතුන් ඉන්නවා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සීලයක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් අසරණ දුක් අසරණ දුප්පත් යාචකෙක් වෙන්නත් පුළුවන් බත් පාසලයක් හරි දෙනවා නම් තමන්ට ආත්ම දාහක් එම පින තමන්ට පළ දෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ දන් දෙන පුද්ගලයා වැරදි කරන්න පුළුවන් පින්වතුනි ඔබ දන් දෙන පුද්ගලයා යාචකයෙද්දීම යාචකයාට රුපියල් 100ක් දෙනවද ඔබ හිතන්න එපා පින්වතුනි රුපියල් 100 අරන් ගිහිල්ලා මොනවද කරන්න කියලා එක්කෝ මිනිහා බොන්න පුළුවන් නැත්තම් දුම්පානය කරන්න පුළුවන් බොරුවට ඉල්ලලා ඔය පින්වතුන් අත්තරල ඉවරයි පින්වතුනි මිනිසා ඔබ අත්තරිනවා නම් තමන්ගේ හිතින් අත්තරලා එම අත්තරන දේ දෙන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ මහා නාමර දේශනා කරේ ඒක ඔබ ත්‍යාගවත් මිනිහෙක් වෙන්න තියන කල් පින්වතුනි දන් දෙන්න නැති වුනහම දන් වෙන දෙන්න බෑ පින්වතුනි ඔබට තියෙන සෑම අවස්ථාවකම ඔබට ඉඩ හැදෙන හැම අවස්ථාවකම ඔබ දන් දෙන්න පුරුදු වෙන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒකයි පින්වතුනි බුදු මං ඉහත දේශනා කරා දූරංග මං ඒකචරං අසරීරං ගුහාසයන් යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධන ඔබගේ හිත ඔබ නිවරදිව දමණය කරගන්න පුළුවන් නම් ඔබට කුමක් හෝ වැඩක් කරනකොට එම වැඩේ සිහි ඇතිව කරන්න පුළුවන් නම් ඔබ හිත දමණය කරලා පින්වතුනි ඔබ පාරේ තොටේදී හෝ වේවා ඇවිදින ගමන් හෝ හරි වේවා වාහනයක් කෙලවන හරි හෝ වේවා ඔබට මම මේ වාහනයක් කෙලවනවා කියලා තමන්ගේ සිතේ නිවැරදිව තමන්ට පිහිටු වෙන්න පුළුවන් නම් ඔබට එතන භාවනාවක් සිද්ධ වෙනවා පින්වතුනි අන්න එතන තමයි පින්වතුනි හිත දමණය කරගත්ත කියන්නේ ඔය පින්වතුන්ගේ පුංචි කතාවක් කියන්නම් ඔය පින්වතුන් දන්නවා බාගිනෙය සංගරක්කිත හාමුදුරන්ගේ කතා පුවත බාගිනෙය සංගරක්කිත හාමුදුරෝ කියලා හාමුදුරන් වහන්සේ කෙනෙක් ඉන්නවා මෙම හාමුදුරන් වහන්සේ බාගිනෙය සංගරක්කිත හාමුදුරන් වහන්සේ වස්තුම් මාසේ එළඹී මා සමගම තමන්ගේ ලොකු හාමුදුරන් වහන්සේගෙන් කමටහන්ගෙන දුර ඈත ගමක වස් වැසීමට යනවා පින්වතුනි වස් වැසීමට ගියාට පස්සේ වස් වසලා තුන් මාසයක් අවසානයේදී කටින චීවර පූජාවේදී මෙම හාමුදුරන් වහන්සේට වටිනා වස්ත්‍රයක් තමයි පූජා කරන්නේ මෙම බාගිනෙය සංඝරක්කිත හාමුදුරන් වහන්සේ කල්පනා කරනවා මම මේ වටිනා වස්ත්‍රය මාගේ ගුරු දේවෝත්තම ලොකු හාමුදුරන් වහන්සේට පූජා කරන්න ඕන කියලා තමන්ගේ සිත් තියාගෙන විහාරස්ථානයේ පැමිණලා බුදුරජාණන් එම හාමුදුරන් වහන්සේට ලොකු හාමුදුරන් වහන්සේට දේශනා කරද්දී පූජා කරද්දී ලොකු හාමුදුරන් වහන්සේ බාගිනෙය සංඝරක්කිත හාමුදුරන්ට කියන්නේ ඕක ඔබ තියාගන්න මට එපා කියලා තුන් වතාවක්ම පූජා කරන්න ගියා ලොකු හාමුදුරන් වහන්සේ ප්‍රතික්ෂේප කරා මෙම බාගිනෙය සංඝරක්කිත හාමුදුරන් වහන්සේම චීවරය පැත්තකින් තියලා ලොකු හාමුදුරන් වහන්සේට පවන්සලන්න පටන් ගන්නවා පවන්සලන්න පටන් ගත්තට පස්සේ මෙම බාගිනෙය සංඝරක්කිත හාමුදුරෝ ඉතා දුර ගමනක් යනවා පින්වතුනි ගමනක් යන්නේ හිතින් කොච්චර දුර යනවාද කියනවා නම් පින්වතුනි මෙම බාගිනෙය සංඝරක්කිත හාමුදුරෝ හිතන්නේ මෙම ලොකු හාමුදුරන් වහන්සේ මාගේ මේ චීවරය බාරගන්නේ නැත්තම් මම මේ චීවරය විකුණනවා ලොකු මුදලකට විකුණලා සිවුරු හැරලා ගිහි ගෙදරට ගිහිල්ලා කරත්තේකුත් අරගෙන කාන්තාවක් විවාහ කරගෙන දරුවෙක් හදලා දරුවයි බිරිඳයි සමග මෙම කරත්තේ නැගලා ලොකු හාමුදුරන් වහන්සේ බලන්නේ නැවස්ථාවේදී
බිරිඳ අතින් දරුව වැටුනොත් බෙන්න මෙහෙමයි ගහන්න කියලා අර වටාපතින් ඔළුවට ලොකු හාමුදුරන් වහන්සේට ගහනවා පින්වතුනි. ඉතින් පින්වතුන් කල්පනා කරන්න ඔය පින්වතුන්ට මම මේ කතාව කිව්වේ තමන්ගේ හිත කොයි වගේද කියලා තමන් අවබෝධ කරගන්න ඕනේ පින්වතුනි. එම භාගිනේ සංඝරක්කිත හාමුදුරන් වහන්සේගේ සිත අච්චර දුර ගියා නම් හාමුදුරන් වහන්සේ කෙනෙක් වෙලත් අපේ සිත් කොහොමද කියලා ඔය පින්වතුන් කල්පනා කරන්න ඕනේ. ඉතින් පින්වතුනි ඔය පින්වතුන් අද උතුම් වූ නවම්පුර 15ක පොහොය දිනේ ඉතාම ශ්‍රද්ධාවෙන් තමන්ගේ හිතේ තියෙන භක්තියෙන් මම සිල් ගන්නවා කියලා අදහසින් තමන් විහාරස්ථානයට පැමිණිලා උදෑසනම කිරිබිඩු පූජාවක් පූජා කරලා අෂ්ටාංග සීලේ සමාදන් වෙලා සිල්ලුතුන් ගුණවතුන් බවට පත් වෙලා අපලෝතරා බුදුරජාණන් වහන්සේට උදෑසන බුද්ධ පූජා පවත්වලා උතුම් ධර්ම දේශනාවකට සමන් යොමු කරලා පින් රසක් අනුමෝදන් කරන මේ අවස්ථාව පින්තුනි සරියුත් මොගලම් මහරහතන් වහන්සේට තනතුරු පිරිනමන්නේ අද වගේ නවම්පුර 15ක පොහොය දවසක පින්තුනි සාරා සංක කල්ප ලක්ෂ්‍ය පෙරම් පුරාගෙන ඇවිදීලා බුදුජනන් වහන්සේගේ අභියස අගසව් තනතුර පිරිනැමීමට පින්තුනි ඉතාමත් වාසනාවන්ත පින්බර මහරහතන් වහන්සේලා බවට පත් වෙනවා පින්තුනි අගසව් දෙනම අගසව් තනතුර ලබා ගන්නට කල්පලක්ෂයක් පෙරම් පුරලා තිබෙනවා පින්තුනි එක එක තනතුරු වලට එක එක කල්ප ගණන් පින්තුනි පෙරම් පුරන්න ඕන පින්තුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිවැරදිව ජීවත් වෙන්න තමන්ට සීලයක් තිබෙන්න ඕනේ කියලා. තමන් නිවැරදිව සීලේ පිහිට වෙලා ජීවත් වෙනවා නම් තමන් නිවැරදිව සමාජයේ ජීවත් වෙන්න ඕන නම් නිරන්තරයෙන්ම හාමුදුරන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ඕනේ පින්වතුනි. නිරන්තරයෙන්ම ඔබ ධර්මයේ ශ්‍රවණය කරනවා නම් විහාරස්ථානයේ ඇසුර කරගෙන ජීවත් වෙනවා නම් දානමාන පින්කම් නිරන්තරයෙන් සිදු කරනවා නම් මිනිසුන්ට උදව් උපකාර කරගෙන තමන් ජීවත් වෙනවා නම් ඔබ සමාජයේ නිවැරදි පුද්ගලයෙක් බවට පත් වෙලා ඉවරයි පින්වතුනි. ඉතින් ওই පින්වතුන් මම දන්න විදිහට නිරන්තරයෙන්ම පන්සලට ඇවිදිලා මහා සංඝ රත්නය ඇසුර කරමින් ඉතාමත් වටිනා පින්කම් කරන පින්වතුන් පින්වතුනි. ඉතින් ඔයෙන් කල්පනා කරගන්න මේ අවස්ථාවේදී අද දිනේ මෙම බණ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ W.A. නිශාන්ත පෙරේරා මහතා ඇතුළු පවුලේ සැම විසින් මෙම සියලු දෙනාගේම දායකත්වයේ නිශාන්ත පෙරේරා මහත්මා විසින් අද දිනේදී දායකත්වයේ දරනවා මෙම අරමුණ වෙලා තිබෙන්නේ W.A. දිල්ෂාන් ජයන් පුතුණුගේ ග්‍රහාපල දුරු වීමටත් W.A. සලින්දු සනෝජ් පුතුණුගේ හා W.A. මලිදු චාමිකර පුතුණුගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත් මියගිය AA ජෝසරිප් නෝනා මෑනියන් ජොසෙපින් නෝනා මෑනියන් DA පොඩිහාමිනේ මෑනියන් WA රිච් පෙරේරා පියානන් HM පොඩි අපුහාමි පියානන් HW සේනාරත්න සහෝදරයා SW ටිකිරි බණ්ඩා සහෝදරයා
H.W. විජේරත්න සහෝදරය ඇතුළු පවුලේ මියගේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමයි පින්වතුනි මුලින් මම කියන්න යදුන ආකාරයට පින්වතුනි මෙවැනි ආකාරයේ පින් මියගේ ඇත්තන්ට පින් අනුමෝදන් කිරීමට පින්වතුනි තමන්ට හැකියාවක් ලැබෙන්නේ මෙවැනි ආකාරයේ පින්කම් සිදු කිරීමේ පින්වතුනි තමන්ට මේ මියගිය පරලොව ගිය සියලු දෙනාට යම් කිසි දෙයක් අතිනත දෙන්න බෑ පින්වතුනි එම නිසා මෙවැනි ආකාරයේ ධර්මදේශනා සිදු කරමින් දානමාන සිදු පින්කම් සිදු කරමින් තමයි පින්වතුනි මියගිය සියලුම දෙනාට පින් අනුමෝදන් කරන්න ඕන එම මිය පරලොව ගිය සියලුම දෙනාට මිය පින් අනුමෝදන් කිරීමට නම් තමන් පින් අනුමෝදන් වෙලා ඉන්න ඕන පින්වතුනි තමන් පින් අනුමෝදන් වෙලා තමයි අනිත් සියලුම මිය පරලොව ගිය සියලුම පින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඕන පින්වතුනි නැත්තම් ඔබට පින් අනුමෝදන් වෙලා නැත්තම් ඔබ ඔබට හැකියාවක් ලැබෙන්නේ නැහැ පින්වතුනි මිය පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට ඉතින් කල්පනා කරගන්න මේ සියලුම ඥාතීනොත් ඔබ නමින් මිය යන්ට යදුනා වූ සියලුම ඥාතීනොත් ඔබට මේ සංසාර ගමනේ අම්මෝනා වූ තාතුනා වූ ඥාති හිතකම් කියන්නා වූ සියලුම දෙනා මිය පරලොව ගිහිලා තිබෙනවා එම මිය පරලොව ගිය සියලු දෙනා මා දුක් ඇති ස්ථානයක සිටිනන් සැපේකට පැමිණේවා සැපවත් ස්ථානයක සිටිනන් ඒ සැපය තවතවත් වැඩි වේවා කියලා සාදුකාරය පවත්වලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතීනම් ඕතු යන ආකාරයට ඒවාගේම දෙවියන්ට පින් අනුමෝදන් කරමු අපෝ ලෝකේ ආරක්ෂා කරන්නා වූ අල්පේශාක මහේශාක 33 කෝටියක් දෙවියන් මේ පින් අනුමෝදන් වේවා දෙවියන් පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සුව ලබා ගැනීමට මේ පින හේතු වේවා කියලා සාදුකාරය පවත්තලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ආකාසට්ටා චුම්මට්ට යන ගාතව කියන අවසාන වශයෙන් කල්පනා කරගන්න අද උතුම් වූ නවම් පුර පසළොස්වක පොහොය දිනේ තමන් විහාරස්ථානයට පැමිණලා උතුම් වූ කිරිබිඩු පූජාවක් අප ලෝතුරා බුදුරජාණන් වහන්සේට පුදු වීමට සෙවණ දුන් විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට හිමිදිරි උදෑසනම පූජා කරලා ආර්ය අෂ්ටාංග සීලේ සමාදන් වෙලා සිල්ලුතුන් ගුණෝතුම් බවට පත් වෙලා උතුම් ලෝතුරා බුදුරජාණන් වහන්සේට උදෑසන බුද්ධ පූජා පවත්වලා වතාවත්වල නිරතර මේ අවස්ථාවේදී උතුම් ධර්ම දේශනාවකට සමන් යොමු කරලා කරගත්තා වූ සියලුම පින් ඔබලා කරන රැකියා කටයුතු දිනෙන් දින සාර්ථක වේවා ඉගෙන ගන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිනෙන් දින සාර්ථක වේවා කරගත්තා සියලුම පින්බලෙන් මේ සංසාර කෙලවර ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිර්වාණ ශාන්තිය ළඟා කර ගැනීමට මේ පින හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරයක් පවත්වන්න